හඳයි දැන් මේ විදිහට S2 ඇඳගත්තා නේද මේ විදිහට කළු පාටින් පාට කරාද හරි දැන් පුතේ අපිට ඊළඟට කරන්න තියෙන්නේ මෙයාගේ මෙන්න මේ නහය අඳින්න. දැන් කළු ඩ්‍රාවෙන් පුතා ළඟ තියෙනවා නම් කොලේ ඉතුරු මේ වගේ චූටි රවුමක් කපලා මෙතනින් අලවන්න. නැත්තම් පුතාට පුළුවන් පාට තියෙනවා නම් කළු පාටින්ම මෙන්න මෙහෙම රවුමක් ඇඳලා මෙයාගේ මේ නහය ලස්සනට පාට කරන්න පුළුවන් කළු පාට. ඉරෙන් නැති වෙන්න ලස්සනට පාට. හරි නේද මේ විදිහට පාට කර කළු තියෙනවා නම් කළු පාටින් රවුම මෙතනින් තියන්න පුළුවන් ලස්සනට එයාගේ නෝස් එක මෙහෙම හරි දැන් එයා hina වෙලා ඉන්න කටක් නේද මේ තියෙන්නේ ඔන්න බලා ගන්න අපි කට අඳින විදිහ කොහොමද කියලා හරි නේද? ආ ඔන්න දැන් කරන්නේ මෙහෙමයි පුතේ. අම්මලාට පුළුවන් නම් මේ ලස්සනට මෙයාගේ කට මෙහෙම ඇඳලා දෙන්න. මෙයා hina වීගෙන ඉන්නේ. එතකොට බෙන්න මෙතන ඉඳලා මෙන්න මෙහෙම මොන හොම රවුමක භාගයක් වෙන විදිහට ඉරක් ගන්න නිකන්. අර මේ අඩ කවයක් වෙන විදිහට වගේ. හරිද මෙහෙම ඉරග්ගහ දැන් මේ හරියෙන් පටන් අරගෙන මෙයා කට අරගෙන ඉන්නේ ඔන්න ඔහොම කට අරගෙන ඉන්න විදිහට අඳින දැක්කද මෙහෙම දැන් මෙයාගේ දිව අඳින්න යන්නේ දිව කොහමද අඳින්නේ ඔන්න ඔය විදිහට දැක්ක නේද දැන් පුතාට පුළුවන් හිමීට මෙන්න මෙයාගේ දිව තියෙනව නේද මේ දිව මෙන්න මේ කොටස රතු පාටින් පාට කරන්න දිව රතු පාටින් පාට කරන්න පිට යන්න ඇති වෙන්න ලස්සනට පාටක මෙන්න මේ විදිහ ආ දැන් පුතේ මේ විදිහට පාට කරාට පස්සේ චූටි කොටසක් තියෙන ඉරෙන් නැති වෙන්න හිමීට පාට කරන්න ගම් තියෙන නිසා ඉරෙන්න පුළුවන් ඇතුලේ ගෑවිලා තියෙනවානේ සීඩී එක එලෙව්වහට පස්සේ ගම් තියෙනවා ඇතුලේ හරි දැන් මෙන්න මේ සුදු පාට කොටස තියෙනා නේද එයාගේ කට ඇතුලේ මේ තියෙන්නේ අපි හදපු එකේනයි ඉස්සලා ටීචර් හදපු එකේනයි මෙන්න මේ ටික කළු පාට ගන්න. දිවේ රතු ගෑව මේ ඇතුලේ ටික කළු පාට ගන්න. හිමීට පරිස්සමට කළු පාට ගන්න.
ඔන්න දැන් ඉවර වීගෙන යන්නේ නේද? ඈ දැන් පොඩි දෙයයි තව කරන්න තියෙන. ලස්සනට ඉන්නවා නේද එයා hina වීගෙන? ඈ කළු පාට ගෑවා නේද? මේ විදිහට. ඔන්න ওই විදිහට එන්නේ. ලස්සනයි නේද? දැන් මේ අනිත් පැත්තේ මොකුත් අපි ඇලෙව්වේ නෑ නේද? ආරෙ රවුමක් ඉතුරු වුණා නේද සුදු පාටින් කපලා? මේ අපි අනිත් අනිත් රවුම අපේ ඒ රවුමේ මේ විදිහටම CD එකේ ගම් ගාලා අපි ඉස්සරහ රවුම යලව ගත්ත විදිහටම පුතාලවක් අනිත් පැත්ත හරවලා මේ විදිහට ගම් ටික ගාලා ගානට මේ තියලා අලවන් රවුම ගානට තියන් පිට යන්නේ නැති වෙන්නේ ලස්සනයි නේද? කව බලන්න පෙන්නන්න දැන් ඉවරයි හදලා ඔන්න ටීචර්ගෙත් ඉවරයි මේ මෙයාව කරේ දාන්න පුළුවන් ටීචර් ගාව දෙන්නේ කින් කව බලමු යාළුවන්ගේ ටීචර්ට පෙන්නන්න ලස්සන මිකි කෙනෙක් අපි හැදුවා කරේ දාලා පෙන්නන්න බලන්න යාළුවෝ හරිම ලස්සනයි නේද? Toy. ආසයි නේද යාට ඔයාලා? ඈ මිකිට ආසයිනේ. නංගිටත් එකක් හදලා දෙන්න පුළුවන් දැන් තනියම නේද? මල්ලි ඉන්නවා නම් මල්ලිට එකක් හදලා දෙන්න පුළුවන්. අහක යන සීඩී එකකින් අපි ලස්සන මිකි මවුස් කෙනෙක් ඇදුවා. පුතා හරි කැමති කරේ දාලා බලන්න. ලස්සනයි නේද? බොහොම හොඳයි යාළුවෝ හැමෝම ටීචර්ට පෙන්නුව නේද? ඒ යාළුවන්ට ටීචර්ත් මතක නේද? මෙයාව දාගෙන සෙල්ලම් කරනවද? ඈ හරි. හදයි එහෙනම් චුටි දුවේ පුතේ තව කීපයක් හදන්න මේ ටීචර් හැදුවා වගේ. ඈ කීපයක් හදලා තියාගන්න. යාළුවෙක් කෙනෙකුට තෑග්ගක් හැටියට උනත් දෙන්න පුළුවන්. නේද? හොඳයි. එහෙනම් ටීචර් ගිහින් එන්න යන්නේ. පුතා මේක හස්සනට තව එකක් හදන්න. දැන් මතකෙන් හැදියේ නේද? හරි. නැගිටිනකො හැමෝම එහෙනම්. හොඳයි. ආයුබෝවන් දුවේ පුතේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට